මම මිලින්ද ප්‍රේමරත්න සාමාන්‍ය පුරවැසියෙක් සාමාන්‍ය ව්‍යාපාරිකයෙක් පහුගිය දවසක පෑලිගොඩ ප්‍රදේශයේ අවන්හලකදී මගේ නෝනා ගෑස් කාන්දු ඉක්මීමෙන් බරපතල විදියට තුවාල සිද්ධ වුණා ජාතික රෝහලට ඇතුළත් කරා දැන් සුවය ලැබෙමින් සිටිමා හැබැයි ප්‍රකෘති තත්ත්වයට ගන්න බෑ මොකද මූණ පිච්චිලා අතපය පිච්චිලා දැන්ටවත් ස්කින් ට්‍රාන්ස්ප්ලාන්ට් කියන එම අමබද්ද කිරීමේ කරගෙන යනවා දැන්ට ඇහි පැත්තක් පේන්නේ එක පැත්තක් පේන්නේ නැහැ අනිත් පැත්ත ශ්‍රවණාබාධයක් තියෙනවා ඒ වගේම ශ්වසනාබාධයක් තියෙනවා විශේෂයෙන් අපි බය ඉන්නේ තාත් මමත් පුතත් දුවත් වරින් වර ඒ දුන්නා ගාඩ් කරගෙන තමයි ඉන්නේ එළිවෙන තෙක් නමුත් ප්‍රතිකාර ලැබනවා මා ස්තුතියන්ත වෙනවා රෝහල් කාර්ය මණ්ඩලයට එතුමේ තත්ත්වයට ගත්ත එක ගැන මම මේ පිළිබඳ කම්ප්ලේන් එකක් කරා පාරිභෝගික අධිකරණ සහ හියුමන් රයිට්ස් කමිෂන් එකට අද පාරිභෝගික අධිකාරියේ කැඳවීමක් කරා පළවෙනි වතාවට ගෑස් සමාගමත් එක්කලා සාකච්ඡාවකට මම මේ මොහොතේ සම්මුණාංශලට කියන මේ රටේ ජනතාවට ගෑස් සමාගම අන්දි වන්දි කියනවා කියලා කියන්නේ බොරු ඒක අමූලික බොරුවක් අද ආපෘෂ්ඨ නිලධාරි තුන් දෙනා අපි බලාපොරොත්තු වෙන්නේ මේ චයර්මන් මහත්තයයි කියලා ඉවරලා ඒ චයර්මන් මහත්තයා ආවේ නැහැ අපේ ගෙදරට එනවා කියලා චයර්මන් මහත්තයාගේ සෙක්‍රටරි කෙනෙක් පසින්දු කියලා පුජ්‍යලෙක් කතා කරා ඒ පුජ්‍යලයාත් බොරුව කරේ ගෙදරට ආවේ නැහැ මෙතෙන්ට ආවෙත් නැහැ මෙතෙන් නෙවෙයි සාමාන්‍ය අර මීටත් වැඩිය මං හිතනවා හොඳයි ආරක්ෂක අංශයේ සෙකියුරිටි ගාඩ්ලා තුන් දෙනෙක් කියුවා නම් මොකද මේ තුන් දෙනාට කිසිම දෙයකට උත්තර දෙන්න බැරුව ගියා මම නිසා අවසානයේ මම ඇහුවා මේගොල්ලන්ගේ මොකද්ද කරේ කියලා වල මොකද්ද මේකට කරන්න කියලා ඒගොල්ලෝ කිව්වා පොලිසියට දෝෂාරෝපණය කරලා පොලිසියට පොලිසියෙන් කිව්වේ නෑ මේගොල්ලන්ට දැනුම් දුන්නේ නෑ කියලා ඇඩ්‍රස් එක හොයාගන්න බැරි වුණා කිව්වා තවත් කවුද එක්කෙනෙක් දාලා ඉවරලා මේ අනුරාධා ඒජන්සිස් කෙනෙක්ගේ ෂෙයාර් රෙෆ් කෙනෙක් දාලා මට කතා කරලා කිව්වා මම ගෑස් සමාගමෙන් කතා කරන්න කියලා මේ වගේ බොරු වංචා වැඩ ඔක්කොම කරේ පවගේ දවස් ටිකෙම ඒක නිසා තමයි නැවත වතාව මම පාරිභෝගික අධිකාරියට ගිහිල්ලා මේ කම්ප්ලේන් එක කරලා බලලා මට සාධාරණ ඉෂ්ට කරන්න මේකෝලංගේ ඉල්ලුවේ මම මිලියන 100ක් මේ රටේ ජනතාව වෙනුමුත් මගේ දුවගේ මගේ දරුවගේ මගේ පුතාගේ ඒ වගේ මගේ නෝනාගේ කායික සහ මානසික වේදනාව මිනුම් දණ්ඩක් නැහැ මේ ලෝකෙ කිසිම තැනක මනින්න කිසිම තැනක මිනුම් දණ්ඩක් නැහැ ඒක නිසා මේ වේදනාව නිසා මම මිලියන 100ක් ගෑස් සමාගමෙන් ඉල්ලලා මේකෝලංගේ ඉල්ලුවා මේකෝල කට උත්තර නැතුව කසායි බිපු ගොළු වගේ මගේ දිහා බලාගෙන හිටියා උත්තරයක් දෙන්න පුළුවන් නිලධාරියෙක් කරුණාකරලා තෙසල් ජයසිංහ මහත්තයට මම කියනවා उत्तर दिन पूरा निलधारी मेतन बंटे मम इतनी गैस प्रश्न अति उत्तर दिन पूरा वाक्य मत निधारी मेकोल पोलिस हेतु पोलिंग आप क्या पोलिस गैस समागम मेवादेन दिन सा करुणाकर कटकर जैसी मत इतना मेरा इन पाल अमति वारे मेघन बला ඉස්සලම සද්ද නැතුව ඊට පස්සේ නාමල් බේබි කිව්වට පස්සේ මේ තමයි මෙයා මේ වන්දියක් ගැන කතා කරේ නාමල් බේබි එහෙම කතා කරා අනිත් බේබිලා පාර්ලිමේන්තුවේ ඉන්න එක එක්කත් ඒක ගැන කතා කරේ නෑ තව එක වේදනාවක් කරුණක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න සමහර ඇමතිවරු මේක විහිළුවකට ගන්න තියෙන අපේ වේදනාව අපේ කඳුල මේ මිනිස්සු විහිළුවකට ගණන්ගෙන තියෙන්නේ අපි දන්නවා කොච්චර වේදනාවෙද ඉන්නේ කියලා බලලා මගේ දරු පවුල විනාශ වෙලා තියෙන්නේ මේ වෙනකොටත් ඒ වුණාට අප කරුණාකර මේ ගෑණිකි කිව්ව වටනාකම කතා කරන මේ ඇමතිවරයා දන්නේ නැත්තම් එන්න මගෙත් එක්ක නාම අර නාගහක් යටට වෙලා පුළුවන් කතා කරන්න පාර්ලිමේන්තු ඉස්සරහා අර තියෙන මේ සිමෙන්ති බැම්මක් උඩ ඉඳලා ගෑණිකි වටනාකම කතා කරමු තමුන්ගේ අම්මට නිගා කරන මේ වෙන ඇමතිවරුද ඒ විතරක් නෙමෙයි මෙයා දවල් කාලේ කාන්තාවන්ට එක එක සමච්චල් කරනවා ඊට රාත්‍රී කාලේ විස්කි ෂොට් එකක් චිවාස් ලීගල් එකක් විස්කොච් විස්කි එකක් දාගෙන ලෝකෝත්තර සුවය ලබන මේ ගැහණුන්ගේ ලෝකෝත්තර සුවය ලබන ඇමතිවරු තමයි ඉන්නේ ඒක නිසා කරුණාකරලා මේ කතාවල් නවත්තන්න මම වැඳලා කියන මේ රටේ රාජපක්ෂ වරුන්ට රාජපක්ෂ රට කරන රාජපක්ෂ වරුන්ට තමයි ජනාධිපතිවරයා මේ ෆේල් කියලා කිරිබත් කාපි 69 ලක්ෂය කිරිබත් නොකාපි 15 ලක්ෂය ඔක්කොම එක තැනකට තල්ලු වෙලා ශාප කරන්නේ තමුන්ඩාන්සට ශාප කරවන්නේ මෙන්න මේ කාලකන්ණි ඇමතිවරු කරුණාකර මේවා නවත්තන්න අපේ වේදනාව අපි දරා ගන්නම් පුළුවන් නම් වන්දියක් ලබා ගන්න එහෙම නැතුව මිලියන 100ක් ඉල්ලලා මම මේ රටේ අධිකරණයට යනවාමයි ජීවිතේ කැප කරලා හරි මේ මුළු සමාජ වෙනින් මේ සාධාරණ ඉෂ්ට කරගන්න මම කැප වෙනවාමයි ඉති කියන්නේ මෙම අහපු ප්‍රශ්න වලට මම ප්‍රශ්න 1000ක් අහුවා ඒ 1000කට
මම මේ මාධ්‍යට කියන්නේ මේ මම ප්‍රශ්න 1000ක් ඇහුවා මේ ආපු නිලධාරි තුන්දෙනාගෙන්. ඒ නිලධාරි තුන්දෙනාගේ එකෙකුටවත් හරියට කසාය බීප ගොළුව වගේ. මීට වැඩිය හොඳ අද ගොළු බිහිරි පාසලකෙන් තුන්දෙනෙක් නියෝජිතේ තුන්දෙනෙක් එගුවනම් තෙසල් ජයසිංහ මහත්මයා. ඔබතුමා ඔය සීතල කාමරයට වෙලා ඔය මේ හින්චයියෝ දාගෙන එහෙම නැත්තම් මේ 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 අර මුක්කුද වගේ උකුණංගෙන් ගල්ලා දිනවා වගේ කරගෙන මෙහෙම ඉන්න එපා. කරුණාකර ඔබතුමාට අයිතියක් තියෙනවා. ඔබතුමා ඔය සීට් එකට ගෙනිච්චේ මේ අහිංසක ජනතාව මේ ගෑස් ටැංකි මේ ගෑස් ටැංක වලට දීපු සල්ලි වලින් කී පාරක් න ගෑස් ටැංක වලට සල්ලි ඉවරුණාද ඒ සල්ලි වැඩි වුණාද ගණන් වැඩි වුණාද ඒක විතරක් නෙවෙයි දැන් ගණන් වැඩි වෙද්දී මේ ජීවිතත් විනාශ කරනවා තමන්නාන්සේ තමන්නාන්සේ එක වචනයක් කිව්වද මේ මනවත්තන්න කියලා පාරිභෝගික කටයුතු පිළිබඳව ප්‍රතිවිරුද්ධ එක වචනයක් කිව්වද අර මුක්කුද වගේ දාගෙන ඉන්න පාරිභෝගික සුරක්ෂා කිරීමේ සංවිධාන අර සංවිධාන මේ සංවිධාන ඒ එක මිනිහෙක් ආවේ නෑ අපේ ගෙදර එක මිනිහෙක් ගියේ නෑ හරි වැලකන්දි අර අහිංසක දරුවා මගේ ඉස්සරහ දෙනෙත් පියාගත්තේ ඒ අම්මා කරපු ශාපය ඒ අම්මා කරපු වේදනාව ඒ අම්මගේ විලාපය මුළු ජාතික රෝහලම දෙවනත් කරන්න මේක ශාපයක් වෙලා යනවා දවසක ඕන්න මේ මාධ්‍යට ගහයි මට මතකයි එකපාර පණි පිටියේ එක මාධ්‍යයකට සිරස් මාධ්‍යයට ගැහුවා ගැහුවට මොකද වුනේ අවසානයේ ඒ ගහපේ උන්ට ශාපේ වැදුනා උන් හරියට අර මුළු සංවර්ධනාවක් ඇති වෙච්ච දවසක වගේ උන් මරා ගන්න පටන් ගත්තා ඒ වගේ මාධ්‍යට අත තියන්න එපා මේ මාධ්‍ය කරන්නේ මේ අත් මේ හඬ ගිනිනවා මේ ප්‍රශ්නේ කවුරුවක්වත් දන්නේ නැහැ ඔබතුමාලා විශ්වාස කරන්න මේක දන්නේ නැහැ කියන පෑලියකට මුළු ගමක් දන්න මුළු බීග මිත මැතිවරණ කොට්ටාසයක් දන්න නමුත් මේ මේකින් ආපි තුන්දෙනා අපි එහෙම දෙයක් දන්නේ නැහැ අපි තොත්තබ බලා විදිහට තමයි කතා කරේ ඒක නිසා කරුණා කරලා මේක මීට වඩා සංවිධිත විදිහකට කරගෙන යන්න තෙසල් ජයසිංහ මහත්තයෝ චාමන් මහත්තයෝ